ගුණය දහම් ගුණවල කියන තැන කල් නොයවාම මගඵල උපදවන ඒකනමේ තැරුම නියම පරමාර්ථ ධර්මය අකාලිකෝ. කාලි කියන්නේ කෙලෙස්. කාලි කියන්නේ මොකද්ද? කෙලෙස්. අකාලි කියන්නේ කෙලෙස් අත්තරීම. කෙලෙස් අත්තරීම අකාලිකෝ. කොහොමද කෙලෙස් අත්තරින්නේ? ධම්මෝ සන්දිට්ඨිකෝ. කොහොම ධම්මෝ සත්‍තිකෝ? සාක්කාතු බතු භගවා පට බිදල බල්ල ස්වාක්කාතු පරක්කාත ඕනම අවක්කාත ඕනමේ ස්වාක්කාතු. ඒ අනුව සන් දකිින්ද වල සන් ගැන රාගිය දේශය මොහේ කෙලෙස් කෙලෙස් දැක්කට පස්සේ කෙලෙස් අත්තරින්න පුළුවන්. අත්තරණි කොම අකාලිකෝ ඒහි පස්සිකු. ඒ අනුව පසක්කොට ප්‍රත්‍යක්ෂකොට මේ වැරදිදේ වැරදි හැටියටත් හද්‍ය හරියට දැක්ක වැරදිදේ ඉවත් කළා. ඕපනයිකු උපනෙයියකු නෙයියකෝ ගැන නෙක්කම්ම අර කාමයෙහි විවිච්ච පාපයේ අකුසල ධම්මෙහි විවිච්ච ඒ අනුව නිකාමලාභී තත්ත්වයට පත්වෙනවා. ඕපනයිකු ඒ අනුව වේදිතබ්බා අවිඤ්ඤෝ හීති. මේ ධර්ම ගාථාවේ තියෙන්නේ සං දැකලා කෙලෙස් දැකලා කෙලෙස් අත්තරලා කෙලෙස් අත්තරමින් කටයුතු කරනකොට අර වේදිතබ්බෝ අපිට විනිවිද බලලා නිවැරදි තත්ත්වයට අර හේතු හීටි කරන්න පුළුවන්. විඤ්ඤෝ හීටි. දැන් ඔය කරුණු හයම අද සම්මතයෙන් වැරදි විදිහට පරිවර්තනය කරලා නිවන් මඟ වහන වැහෙන විදිහට නොයෙක් මේ කාලයක් නෑ සියලු කාලේ අකාලිකව කියන්නේ ඔය මහත්ය දැන් මොකද කිව්වේ? කල් නොයවාම කියන එක නෙමේ මේක තියෙන්නේ. කල් කියන්නේ දැන් මාගදී භාෂාවේ බුද්ධ භාෂිතයේ ත්‍රිපිටකේ කාලෝ කාලේ කාලේන කාලං මෙහෙම වචන තියෙනවා. දේවෝ වස්සතු කාලේන තියෙනවා. ඒ වගේම අයං වස්සාන කාලු තියෙනවා. ඒ වගේම දැන් අපි බණ කියනකොට කියනවා මොකද්ද? අර කාලේන ධම්ම සවන. ඒ වගේම ධම්ම සවන කාලෝ. මේ කාලෝ කාලේන කියන එක කෙලෙස් මිසක් කාලයට වචනක් නෙමේ. මාගදී භාෂාවේ කාලය වෙලාව යුගය යාමිය කප්පය යාමිය කප්පය සමය යුගය ඔය වචන හතර තියෙනවා නම් අර දිගු කාල කෙටි කාල කාල කියන වචනේ මාගදී භාෂාවේ කොතනකවත් වෙලාව දක්වන්න කාලය දක්වන්න යුගය යාමය දක්වන්න කාල නැහැ. මාගදී භාෂාවේ ත්‍රිපිටකේ ලක්ෂ වාරයක් තියෙනවා කාල කාලං කාලං කරෝති කාලේන කාලෝ කාලාමා මෙහෙම. මේ හැම තැනකම කාල කියන වචනේ තේරුම කෙලෙස්. කාලෝ කිව්වොත් කෙලෙස් ඉවත් කිරීම අස් කිරීම. කාලා මා කිව්වොත් කෙලෙස් වලින් මිදී නිදහස් වීම. කාලේ න කිව්වොත් කාලේ කෙලෙස් නැති කිරීම. ඒ මිසක මේ වෙලාව පිළිබඳව නෙමෙයි. නමුත් ත්‍රිපිටක පරිවර්තක පෘථග්ජන පුද්ගලයෝ ඔය හැම තැනකම මේක අර කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනං කාලේන සමතෝ කාලේන විපස්සනා කියලා අංගුත්තර නිකායේ තියෙනවා පැහැදිලිව. පියවර හතරකින් කෙලෙස් නැති කරන්න ඕන. ධර්මය ශ්‍රවණය කිරීමෙන් ධර්මය සාකච්ඡා කිරීමෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් කෙලෙස් නැති කරන්න ඕන. මේක කලින් කල කියලා දාලා නිසි කලට ධර්මය ශ්‍රවණය කළ යුතුයි නිසි කලට ධර්මය ශ්‍රවණය සාකච්ඡා කළ යුතුයි නිසි කලට සමත වැඩිය යුතුයි මේ කාල කියන්නේ වෙලාවට කියලා. කොච්චරනම් වැරදි විදිහට තේරුමක් නොදැන ධර්මය නොදැන මේ මාගදී භාෂාවේ කාල කාලෝ කාලේන කාලම් මේ සියලු තැන්වල වැරදියට පරිවර්තනය කළ තියෙනවා. මේ පරිවර්තකයාගේ වරදක් මිසක් බුද්ධ වචනයේ වරදක් නෙමෙයි. ස්වාමින්වහන්සේ ඒක හොඳට තේරෙනවා ස්වාමින්වහන්සේ. තව එකක් දැනගන්න ඕනේ. දැන් සෝවාන් මාර්ගයට වැටුණු ගමන්ම ඵලයට එනවද තප්පර කීපයක් තුලදී? නැත්නම් කාල පරාසයක් මේ වගේ අපි පුරුද්දක්
පුහුණුවක් වෙන්න ඕනේ නේද කියන එක අදහස තියෙනවා. සෝවාන් මාර්ගයට වැටුණු ගමන්ම ඵලයට එකවරම දැන් මහත්තයෝ මාර්ගයේද අමාරු ඵලයේද ඈ මේකට බුදුහාමුදුරුව හොඳ උපමාවකින් උදාහරණකින් කියලා තියෙනවා. දැන් ඔන්න අපි කැලේක ඉන්නේ, මහා කැලේක ඉන්නේ, කැලේ හැම තැනම ගින්නක් ලැව් ගින්නක් එනවා. දැන් කැලේ කෙරවල තියෙනවා ලොකු ගඟක්. හැබැයි ගඟ උඟ පළලයි. අපි මේ ගින්නෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? කැලෙන් එහා පැත්තට යන්න ඕනේ. දැන් අපි මේ ගඟ ගාවට ගිහිල්ලා පිටිපස්සේ ගින්න එනවා. දැන් මේ ගඟ ගාවට ගිහිල්ලා ගඟට බහින්න ඕන, ගඟෙන් එගොඩ වෙන්න ඕන, ගඟෙන් පීනන්න ඕන කියලා හොඳට අමුඩෙකුත් ගාගෙන එක දිගටත් දෙක කනගෙන ගඟායින් ඉන්නලා වැඳවන ඉන්න අනේ මාව ගඟෙන් එගොඩ කරවන්න කියලා. මාර්ගයේද ඉන්නේ? අමාර්ගේ නෑ. අමාර්ගේ අමාර්ගේ. තාම මාර්ගේ නෑ. මාර්ගේ දැනගත්තා ගඟෙන් එගොඩ වෙන්න ඕනයි කියලා හිතුවා දැක්කා. නමුත් දැන් බයයි මගට බහින්න. මාර්ගයට බහින්න, ගඟට බහින්න. ගඟට පළවෙනි අඩිය බැස්සොත් දෙවෙනි අඩියක් තිබ්බොත් මාර්ගේ. හැබැයි ඔය පළවෙනි අඩිය දෙවෙනි අඩිය තියලා එතනම හිටියොත් හරි ගඟේ පොඩ්ඩක් දුර ගිහිල්ලා ගඟේ තියෙන මොකක් හරි අර මැද තියෙන අකුලක් ගහක් පොඩි බිමක් හරි අල්ලගත්තොත් මාර්ගයේ ඉන්නේ නැද්ද? නැහැ. මාර්ගේ නැහැ. ගඟ මැද කොතන හෝ නැවතුනොත් ඒ පුද්ගලයාට මාර්ගේ නැහැ. ගඟේ ගඟට බැස්ස පුද්ගලයා එක අඟලෙන් අඟල දසමෙන් දසමේ හරි ඉස්සරහට යනවනම් ඉස්සරහට යන එකටම අර රූපං රූප සමුදයන් රූප නිරෝධං කිව්වේ දිගටම නොකඩවා කණ්ඩව යනවා. යනවනම් ඒ පුද්ගලයා දැන් එනවා ඕගයක් ගඟේ. ඕක හතරක් තියෙනවා. සඩපාරේ එනවා, සුළි එනවා, සත්තු එනවා, කිඹුල් අරුමු ඒවා එන්න පුළුවන්. ඒ වගේම ගඟේ මැද වක්කලං මොන හරි තියෙන්න පුළුවන්. මේ ඕග හතරම තියෙනවා. කාමෝග, භවෝග, ditthයෝග, අවිද්‍යාවෝග. දැන් අපි එනවා සැඩ පහරක්. දැන් මේ සැඩ පහරක් එනකොට අපි ওই සැඩ පහරෙන් අපි ආපහු යනවාද? එහෙම නැත්නම් ගඟේ පහළට ගහගෙන ගියොත් හරියද? වැරදි. නෑ වැරදි. අපි ওই සැඩ පහර වේගයක් තියෙනවනේ. අපේ ඉලක්කය තියෙන ගඟේ හායුර. අපේ ওই සැඩ පහරේ එන වේගයටත් ওই ගඟේ හායුරට ලං වෙන්න උත්සාහයක් දරන්න ඕන. අදිෂ්ඨානයක් ඇති කරනවා. ගඟේ එහා යුර තව පහළත් එහා යුර තියෙනවනේ. එතකොට ඒ අපි කෙලින්ම යුර නෙමෙයි, අපි පහළ යුරේ හරි යන්න ඕන. එතකොට ඒ ඕගේනුත් සැඩපහරිනුත් ඒකත් කර්මස්ථානයක් කරගෙන අපි අපේ ඉලක්කය කරා යනවා නම් මාර්ගයේ ඉන්නවා. මේ ගඟේ මෙගොඩ නම් මෙතන බැස්ස තෙන ඉඳන් එගොඩ යුරේ කණ්ඩිය හෝ අත්නක් හෝ ගහක් හෝ අල්ල ගන්නකම් අපි මාර්ගයේ. එහා යුරේ කණ්ඩිය හෝ අත්තක් හෝ ගහක් හෝ අල්ලගෙන හොඳට කණ්ඩියෙන් ඉඳගත්ත ගමන් ඵලය. ඵලය. එතකන් මාර්ගය. අමාරු මාර්ගයේද ඵලයේද? මාර්ගය අමාරුයි. එතකොට ඵලය අර ගඟේ එහා පැත්තට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ ආපහු බලනකොට අන්න අපි ප්‍රත්‍යවේක්ෂා ඥාන මෙච්චර ගැඹුරු ඕග හතරක් තියෙන ගඟක් අපි තරණිකලේ. ඒක තමයි අර ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඉතින් ඒක නිසා මේ ගඟේ බැහැපු මොහොතේ ඉඳන් එහා ගඟේ ඉවුර අල්ල ගන්නා තාක් කල් දුර එක මොහොත කර කරන්න බෑ, විනාඩිය කරන්න බෑ, ළමයිට පැය ගානක් දවස් ගානක් යන්නත් පුළුවන්. එතකොට මෙතෙන්ට බැස්ස වෙලේ ඉඳන් එහා පැත්තට මේ කෙලෙස් අත්තරිනවමයි වැඩි. ඔය ඕග හතර අත්තරිනවමයි වැඩි. එතකොට එහා යුරාර ගත්තොත් සෝතාපන්න මග, සකදාගාමි මගත් එහෙමයි, අනාගාමි මගත් එහෙමයි, අරහත් මගත් එහෙමයි. හැම අවස්ථාවකම සෝතාපට්ටි අංග හතර වගේම සකදාගාමි අංග හතරකුත් අනාගාමි අංග හතරම අයින් කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් තේරුණා. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ කුද්දක නිකායට වැදගත් තැනක් නොදෙන්නේ ඇයි? මේ ඒකේ රතන සූත්‍රය, මෙත්ත සූත්‍රය වගේ වැදගත් සූත්‍රය තියෙනවා. ඒකින්ද වැදගත් සූත්‍ර මොනවද, නොවැදගත් සූත්‍ර මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. වැදගත් සූත්‍ර වෙන නොවැදගත් සූත්‍ර කියලා සූත්‍ර නැහැ. කොතනක් තියෙන්නේ? රාග දේශ මොහ ඉවත් කළා, උපාදානය අයින් කරන මග. එහෙමනම් ඒවා
බුදුහාමුදුරන්ගේ ධර්මයමයි පස්සේ කාලෙක කොමාරි ඔවා වෙන ආකාරයක කුද්දකනිකාය කියන පොත්වල ලිව්වා බුදුහාමුදුරන්ගේ ධර්මයම පොඩි පොඩි. දැන් ඔය කරණීය මෙත්ත සූත්‍රය ලියලා තියෙන්නේ කරණීය සූත්‍රයයි අකරණීය සූත්‍රය දෙක එකතු කරලා කරණීය මත්ත කුසලේන සූත්‍රය ලියලා තියෙනවා. ඒ වගේ කරලා තියෙනවා. ඒවා පස්සේ කාලෙක ලිව්වා. ඒක නිසා අර විශාලා මහනුවරට මේ දුර්භික්ෂයක් ආවයි කියලා මේ රතන සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කරපු ගැඹුරු ඉතාම ගැඹුරු ධර්මයක් ඔය ගාථා 12 තියෙන එකේ තියෙන්නේ. ඒවා නිවන් මගමයි එක එක ගාථාවේ තියෙනවා. දැන් අපි එකක් ගාථක් ගාථාවක් ගමු. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ වාස්මින් තේ කීන බීජා විරුලි ඡන්දෝ දිබන්ති දීරය අතයම් පුරීපෝ. මේ නිවනමයි. මේ නිවන අංග සම්පූර්ණය ඔය එක ගාථාව. ඔය ගාථාව අහලා හරියට ඔකේ තියෙන එක කළා නම් නිවනම තමයි. ඒක නිසා සමහර පිළිපොතේ තියෙන සමහර සූත්‍ර තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු අංග සම්පූර්ණ නිවන් මඟ තියෙනවා. ඔවා ගායනා කරන්ද කියවා කියවා ඉන්න ගිරව්වගේ සජ්ජායනා කරන්ද නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මේවා භාවිතයට ගත යුතු දේවල් තියෙන්නේ. මේක තෝරාගෙන අපි අපේ ජීවිතයට භාවිතයට ගන්න ඕන. අභ්‍යාස කරන්න ඕන. එක්සයිස් කරන්න ඕන. එතකොට අපිට නිවන් මඟ සතර කමඨාන් පූර්ණ වෙයි. ස්වාමීන් වහන්සේ අර විමාන වස්තු, പ്രേත වස්තු, තේර ගාථා කියන ඒවා ඒවා හරිද වැරදිද කියලා පොඩ්ඩක්. ඒවා තියෙනවා යම් කිසි දෙයක්. නමුත් ඒවා මේ ඔක්කොම සියලු දේ කටපාඩම් කරගන්න බලාගන්න ඕනේ කමක් නැහැ. දැන් මේ සතර කමඨාන් වඩන්න විමාන වස්තු, പ്രേත වස්තු, තේර ගාථා, තේරි ගාථා නැතුවට කමක් නැහැ. ඕනද? නැහැ. ඒවා නැතුවට වැඩක් නැහැ. ඒක අතිශෝක්තියෙන් කියලා පොයටවත් නෑ. එහෙම ඉතින් අපි ඒවට අතිශෝක්තියක් කියන්නත් ඕනේ නෑ. නමුත් ඒවා කුද්දකනිකායට අයිති වන දේවල් නිසා ඒවා තියෙනවා යම් කිසි ධර්මතාවයක්. නමුත් සතර කමඨාන් වඩන්න පුළුවන් නම් ඒක නිවැරදි උපකාර වෙනවා. හොඳටම ඇති. හොඳටම ඇති. හරි. ඔබ වහන්සේට සුවපත් වේවා.